ආයුබෝවන් ඔයාලා මේක තුලා ඉන්නේ වටපිට YouTube channel එකත් එක්ක. ඉතින් film TV series ගැන උනන්දු වෙන කට්ටියට අදත් අපි අරගෙන ආවා ගොඩක් වැදගත් video එකක්. මේ video එකෙන් අද අපි කතා කරන්නේ films කීපයක් ගැන. ඉතින් මේවා නිකම්ම නිකම් films නෙවෙයි. ශ්‍රී ලංකාවේ රූගත කරපු පිටරට චිත්‍රපට කීපයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. මේ වගේම video එකක් අපි මීට කාලයකට කලින් අපේ channel එකෙන් ඔයාලට අරගෙන ආවා. හැබැයි මේ video එකෙදි කතා නොකරපු චිත්‍රපට කීපයක් සහ ඒ වීඩියෝ එකේ මගහැරුණු දේවල් කිහිපයක් ගැන අද අපි මේ වීඩියෝවෙන් කතා කරනවා. කොහොම වුණත් චිත්‍රපටි ගැන දීර්ඝ හැඳින්වීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම කරොත් වීඩියෝ එක දිග වෙන නිසා සමහර අයට බලන්න එපා වෙයි. ඉතින් ඒ නිසා ඉතාමත්ම කෙටියෙන් ලංකාවේ රූගත කරපු ප්‍රසිද්ධම චිත්‍රපටි කිහිපයක් ගැන අද අපි මේ වීඩියෝවෙන් කතා කරනවා. ඉතින් චිත්‍රපටි වල නම් ලිස්ට් එක වට හම්බුණත් බලපු නැති කට්ටිය ඉන්නවනම් මේ ෆිල්ම්ස් ටික හොයාගෙන බලන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ රූගත කරපු විදේශ චිත්‍රපටි ගැන කතා කරද්දී අපිට මතක් වෙන චිත්‍රපටි දෙකක් තියෙනවා. ඉතින් මේ චිත්‍රපටි දෙක ගොඩක් විශේෂ චිත්‍රපටි දෙකක්. බොහෝ දෙනෙක් අද වෙනකොට මේ චිත්‍රපටි දෙක නම් අනිවාර්යයෙන්ම බලලා ඇති. ඉතින් මේ චිත්‍රපටි දෙකේ නම් දෙක ඔයාලට කිව්වොත් Bridge on the River Kwai කියන චිත්‍රපටිය සහ Indiana Jones and the Temple of Doom කියන චිත්‍රපටිය ශ්‍රී ලංකාවේ රූගත කරපු චිත්‍රපටි අතරින් ගොඩක් ප්‍රසිද්ධ චිත්‍රපටි දෙකක්. මේ අතරින් අපි ඉස්සල්ලාම කතා කරන්නේ Bridge on the River Kwai කියන චිත්‍රපටිය ගැන. 1957 වර්ෂයේදී තමයි Bridge on the River Kwai කියන චිත්‍රපටිය නිල වශයෙන් විකාශය වෙන්නේ. ඉතින් මේ චිත්‍රපටියේ නිෂ්පාදක මණ්ඩලය ලෝකයේ පුරා විවිධ ස්ථාන හොයලා තිනවා මේ Bridge on the River Kwai කියන චිත්‍රපටිය නිර්මාණය කරන්න. හැබැයි අවසානයේදී මේ නිෂ්පාදක මණ්ඩලයට ඔවුන්ගේ චිත්‍රපටියට ගැළපෙන සුදුසුම ස්ථානය හම්බ වෙන්නේ ශ්‍රී ලංකාවෙන්. ශ්‍රී ලංකාවේ කිතුල්ගල කියන ප්‍රදේශය තමයි ඔවුන් මේ චිත්‍රපටිය වෙනුවෙන් යොදාගන්නේ. මේ චිත්‍රපටියේ රේටින්ග්ස් ගැන කතා කරොත් IMDb දර්ශකයේ 8.1ක ඉහළ අගයක් ලබා ගන්න මේ චිත්‍රපටියට හැකියාව ලැබෙනවා. ඒ වගේම මිනිත්තු 161ක කාලයක් පුරාවට දිව යන මේ චිත්‍රපටිය දෙවන ලෝක යුද්ධය පසුබිම් කරගෙන තමයි නිර්මාණය වෙන්නේ. ඉතින් ඒ කාලවකවානුවේදී දෙවන ලෝක යුද්ධය පසුබිම් කරගෙන නිර්මාණය වුණු කතාවක් එහෙම නැත්නම් පොතක් පාදක කරගෙන තමයි ඒක සිනමාවට නැගෙන්නේ. මේ චිත්‍රපටිය බොහෝ දෙනෙක් කැලණිගඟේ පාලම විදිහට හඳුන්වනවා. මොකද ශ්‍රී ලංකාවේ කිතුල්ගල ප්‍රදේශයේ කැලණිගඟ උඩින් ඉදි කරලා තිබුණු පාලමක් මත තමයි මේ චිත්‍රපටිය සමහර අවස්ථා රූගත කරලා තියෙන්නේ. ඉතින් මේක විශේෂ අවස්ථාවක් සහ මේ චිත්‍රපටිය ඒ කාලවකවානුවේදී ලෝකයේ පුරාම ප්‍රසිද්ධත්වයට පත් වෙනවා. ඔස්කා සම්මාන පවා හිමි කර ගැනීමට මේ චිත්‍රපටියට හැකියාව ලැබෙනවා. හොඳම අධ්‍යක්ෂණය, හොඳම සිනමාව මේ වගේ සම්මාන විශාල ප්‍රමාණයක් මේ චිත්‍රපටිය වෙනුවෙන් හිමි වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කිරීම සඳහා අධ්‍යක්ෂකවරු කිහිප දෙනෙක් එකතු වෙලා ඉඳලා තිනවා. කොහොම වුණත් අවසානයේදී ඔවුන්ගේ උත්සාහය ඉතාමත්ම සාර්ථක මට්ටමට පැමිණෙනවා. ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් නම් මේ වෙනකොට මේ චිත්‍රපටිය නරඹලා ඇති. ඒ වගේම කිතුල්ගල ප්‍රදේශයට අද වෙනකොට ගියත් ඒ කිතුල්ගල ප්‍රදේශයේ මේ පාලම ඉදි කරපු නටබුන් අපිට දැක ගැනීමේ හැකියාව තියෙනවා. ඒ ගැන වීඩියෝ එකක් අපි ඉදිරියේදී ඔයාලට අරගෙන ඉන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කිතුල්ගල ප්‍රදේශයට ගිහිල්ලා. ඒ වගේම මේ චිත්‍රපටිය හොඳම චිත්‍රපටි 250 අතරේ රැඳී සිටින්නත් සමත් වෙලා තිනවා. මතක විදියට නම් හොඳම චිත්‍රපටි 250 අතරින් 237 වෙනි ස්ථානයේ තමයි Bridge on the River Kwai කියන චිත්‍රපටිය තියෙන්නේ. එහෙනම් අපි ඊළඟට කතා කරන්නේ ශ්‍රී ලංකාවේ රූගත කරපු තවත් විශිෂ්ටම නිර්මාණයක් වන Indiana Jones and the Temple of Doom කියන චිත්‍රපටිය ගැන. ඉතින් මේ චිත්‍රපටිය සම්පූර්ණයෙන්ම රූගත කිරීම සඳහා භාවිතා කරන්න ඉඳලා තින්නේ දකුණු ඉන්දියාව. හැබැයි දකුණු ඉන්දියාවට වඩා ගොඩක් ලස්සන ස්ථාන ශ්‍රී ලංකාවේ තියෙනවා කියලා දැනගත්ත නිෂ්පාදක මණ්ඩලය තීරණය කරනවා මේ චිත්‍රපටිය ලංකාවේ රූගත කරන්න. ඉතින් එතනින් පස්සේ තමයි නිෂ්පාදක මණ්ඩලය සහ අධ්‍යක්ෂකවරුන් එකතු වෙලා ශ්‍රී ලංකාවට ඇවිල්ලා මේ Indiana Jones and the Temple of Doom කියන චිත්‍රපටිය රූගත කරන්නේ. මේ චිත්‍රපටියේ රේටින්ග්ස් ගැන කතා කරොත් IMDb දර්ශකයේ 7.6ක ඉහළ අගයක් ලබා ගන්න මේ චිත්‍රපටියට හැකියාව ලැබෙනවා. ඒ වගේම මිනිත්තු 116ක විතර කාලයක් පුරාවට මේ සම්පූර්ණ චිත්‍රපටිය දිව යනවා. 1984 අවුරුද්දේ තමයි මේ චිත්‍රපටිය නිල වශයෙන් නිකුත් වෙන්නේ. හැබැයි 2020 අවුරුද්ද වෙනකනුත් මේ චිත්‍රපටිය ගැන බොහෝ දෙනෙක් කතා වෙනවා. අද වෙනකොටත් මේ චිත්‍රපටිය නරඹන්න ආසාවෙන් ඉන්න පිරිසක් අනිවාර්යයෙන්ම ඉන්නවා. ඉතින් ඒක තමයි මේ චිත්‍රපටිය තියෙන විශේෂත්වය. ඇක්ෂන් ඇඩ්වෙන්චර් කියන කැටගරියකට තමයි මේ චිත්‍රපටිය අයත් වෙන්නේ. ඉතින් වාර්තාගත ආදායම් පවා උපයන්න මේ චිත්‍රපටියට හැකියාව ලැබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ නළු නිළියන් පවා මේ චිත්‍රපටිය තුළ රංගනින් දායකත්වය ලබා දෙනවා. දෙනවක හමිනේ, ඒ වගේම අයිරංගනී සේරසිංහ වගේ ශ්‍රී ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පිනියන් මේ චිත්‍රපටියට රංගනින් දායකත්වය ලබා දෙනවා. ඒ වගේම මේ චිත්‍රපටියේ සමහර අවස්ථාවල සිංහල දෙබස් පවා අපිට අහන්න ලැබෙනවා. මේ චිත්‍රපටියේ නිෂ්පාදකයෙක් විදිහට කටයුතු කරපු ෆ්‍රැන්ක් මාෂල් එක් අවස්ථාවකදී පවසලා තියෙන විදිහට මේ චිත්‍රපටිය ශ්‍රී ලංකාවේ රූගත කිරීමට ගත්තු තීරණය 100%ක්ම නිවැරදි කියලා ඔවුන් පවසලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාව ගැන අපිට අගයක් නැති වුණාට
විදේශ රටවල්වල ඉන්න බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාව ගැන අවධානයෙන් ඉන්නවා. අපේ ශ්‍රී ලංකාවේ ස්ථානවල රූගත කරලා ඉතාමත්ම විශාල වශයෙන් බොක්ස් ඔෆිස් ආදායම් පවා උපයන්න මේ චිත්‍රපටි වලට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ චිත්‍රපටි දෙක තමයි ශ්‍රී ලංකාවේ රූගත කරපු චිත්‍රපටි වලින් ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන චිත්‍රපටි දෙක. ඉතින් ඊට අමතරව තවත් චිත්‍රපටි විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ හැම චිත්‍රපටියක් ගැනම අපිට කරුණු වශයෙන් කතා කරන්න බැරි නිසා අපි මීළඟට කතා කරන්නේ Elephant Walk කියන චිත්‍රපටිය ගැන. 1954 වර්ෂයේ තමයි මේ Elephant Walk කියන චිත්‍රපටිය නිකුත් වෙන්නේ. ඒ වගේම මිනිත්තු 103ක විතර කාලයක් පුරාවට මේ චිත්‍රපටිය දිව යනවා. මේ චිත්‍රපටියට IMDb දර්ශකයේ 6.3ක විතර අගයක් හම්බ වෙලා තියෙනවා. ඒ වගේම නවකතාවක් පාදක කරගෙන තමයි Elephant Walk චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. Adventure කැටගරියකට අයත් වෙන මේ චිත්‍රපටියටත් ඒ කාලවකවානුව තුළ ලෝකයේ පුරාවට උන්මාදයක් ඇති කිරීමට හැකියාවක් ලැබෙනවා. මේ චිත්‍රපටියේ නිෂ්පාදක මණ්ඩලයට ඔවුන්ට අවශ්‍ය කරන විදිහේ රූපරාමු ලබා ගන්න හැකියාව ලැබෙනවා ශ්‍රී ලංකාව තුලින්. ඊළඟට අපි කතා කරන්නේ The Second Jungle Book Mowgli'n Balu කියන චිත්‍රපටිය ගැන. ඉතින් මේ චිත්‍රපටිය නම් බොහෝ දෙනෙක් මේ වෙනකොට නරඹලා තියෙනවා. මේ Jungle Book කියන නමින් කාටුන් චිත්‍රපටි විශාල ප්‍රමාණයක් නිකුත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසාම මේ Jungle Book කියන නම ගොඩක් ප්‍රසිද්ධයි මුළු ලෝකයේ පුරාම. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මම හිතන විදිහට මේ චිත්‍රපටිය බොහෝ දෙනෙක් නරඹලා ඇති මේ වෙනකොට මිනිත්තු 88ක විතර කාලයක් පුරාවට මේ චිත්‍රපටිය දිව යනවා. පුංචි කාලේ ඉඳලම වනගත වෙලා ඒ කැලේ ඉන්න සතුත් එක්ක ජීවත් වෙන ළමයෙක්ගේ කතාවක් තමයි Jungle Book චිත්‍රපටියෙන් අපිට බලා ගැනීමට හැකියාව ලැබෙන්නේ. මේකේ රේටින්ග්ස් ගැන කතා කරොත් නම් IMDb දර්ශකයේ 4.8ක විතර අගයක් තමයි මේකට හිමි වෙලා තින්නේ. ඒ වගේම මේ චිත්‍රපටිය නිල වශයෙන් නිකුත් වෙන්නේ 1997 අවුරුද්දේදී. ලංකාවේ සුන්දර ස්ථාන කිහිපයකම මේ චිත්‍රපටිය රූගත කිරීම සිද්ධ කරලා තිනවා. ඊළඟට අපි කතා කරන්නේ Tarzan the Ape Man කියන චිත්‍රපටිය ගැන. මේ චිත්‍රපටියත් ලෝකයේ පුරාම ගොඩක් ජනප්‍රිය වුණු චිත්‍රපටියක්. 1981 වර්ෂයේදී තමයි මේ චිත්‍රපටිය නිල වශයෙන් නිකුත් වුණේ. මිනිත්තු 115ක විතර කාලයක් පුරාවට දිව යන මේ චිත්‍රපටිය ඒ කාලෙදී ආදායම් වාර්තා බිඳපු චිත්‍රපටියක් විදිහට ඉහළින්ම හිටපු චිත්‍රපටියක්. ඊළඟට අපි කතා කරන චිත්‍රපටිය තමයි Paradise Road කියන චිත්‍රපටිය. දෙවන ලෝක යුද්ධයේදී කාන්තාවක් මූණ දෙන ප්‍රශ්න පසුබිම් කරගෙන තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. ඒ වගේම මේ චිත්‍රපටිය නිකුත් වෙන්නේ 1997 වර්ෂයේදී. මිනිත්තු 122ක විතර කාලයක් පුරාවට මේ චිත්‍රපටිය දිව යනවා. යුද්ධයක් නිසා සමාජයට එල්ල වෙන බලපෑම් වගේ දේවල් මේ චිත්‍රපටිය තුළ ඉතාමත්ම විශිෂ්ටාකාරයෙන් අපිට දැක ගැනීමට හැකියාව තියෙනවා. ඊළඟට අපි කතා කරන්නේ Farewell to the King කියන චිත්‍රපටිය ගැන. මේ චිත්‍රපටිය නිර්මාණය කිරීමට පසුබිම් වෙලා තියෙන්නේ දෙවන ලෝක යුද්ධය. 1989 වර්ෂයේදී තමයි මේ චිත්‍රපටිය නිල වශයෙන් නිකුත් වෙන්නේ. මිනිත්තු 117ක විතර කාලයක් පුරාවට දිව යන මේ චිත්‍රපටිය ඇක්ෂන් කැටගරියකට අයත් වෙන චිත්‍රපටියක් විදිහට හඳුන්වන්න පුළුවන්. දෙවන ලෝක යුද්ධයේ කාලේ ජපන් සහ ඇමරිකා බටයන් අතර සිදුවන යුද්ධයක් පාදක කරගෙන මේ චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම රේටින්ග්ස් ගැන කතා කරොත් IMDb දර්ශකයේ 6.3ක විතර ඉහළ අගයක් ගන්නත් මේ චිත්‍රපටියට හැකියාව ලැබිලා තියෙනවා. ඒ කාලවකවානුවේදී නිර්මාණය කරපු හොඳ ඇක්ෂන් ෆිල්ම්යක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඉතාමත්ම දරුණු ආකාරයේ යුද ගැටුම් මේ චිත්‍රපටියට එකතු කරගෙන තිනවා. ඒ වගේම ඒ කාලවකවානුවේදී මේක ගොඩක් ආදායම් උපයපු චිත්‍රපටියක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ Beyond Dragon කියන චිත්‍රපටිය ගැන. එක්තරා කාලයකදී සිද්ධ වෙන මිනිස් ඝාතනයක අභිරහසක් පාදක කරගෙන තමයි මේ චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ. මේ චිත්‍රපටිය මිනිත්තු 100ක විතර කාලයක් පුරාවට දිව යන චිත්‍රපටියක්. මේක නම් බොහෝ දුරට රහස් පරීක්ෂක චිත්‍රපටියක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. බොහෝ දෙනෙක් රහස් පරීක්ෂක කතාවලට කැමති. ඉතින් ඒ කතා බලන කට්ටිය අතරේ ශ්‍රී ලංකාවේ නිර්මාණය කරපු මේ චිත්‍රපටිය නොබලපු අය තාමත් ඉන්න පුළුවන්. කොහොම වුණත් 1995 අවුරුද්දේදී තමයි මේ චිත්‍රපටිය නිල වශයෙන් නිකුත් වෙන්නේ. රේටින්ග්ස් ගැන කතා කරොත් IMDb දර්ශකයේ 6.6ක ඉහළ අගයක් ගන්න මේ චිත්‍රපටියට හැකියාව ලැබෙනවා. ඉතින් ඔන්න රහස් පරීක්ෂක කතාවලට කැමති අය ඉන්නවනම් පුංචි වෙනසකටත් එක්ක ශ්‍රී ලංකාවේ රූගත කරපු මේ චිත්‍රපටිය හොයාගෙන බලන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ Bloodsport 3 කියන චිත්‍රපටිය ගැන. 1996 අවුරුද්දේදී නිල වශයෙන් නිකුත් වුණු මේ චිත්‍රපටිය මිනිත්තු 91ක විතර කාලයක් පුරාවට දිව යන චිත්‍රපටියක්. මේක සම්පූර්ණයෙන්ම සටන් තරගයක් පාදක කරගෙන නිර්මාණය වුණු චිත්‍රපටයක්. ඉතින් ඒ නිසාම මේක ඇක්ෂන් කියන කැටගරියකට අයත් වෙන චිත්‍රපටයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ චිත්‍රපටිය තුලත් ඉතාමත්ම දරුණු සටන් ජවනිකා පවා බලා ගැනීමේ හැකියාව තියෙනවා. සටන් ජවනිකා තියෙන චිත්‍රපටි වලට කැමති කට්ටිය ඉන්නවා නම් මේ චිත්‍රපටි අනිවාර්යයෙන්ම මග හරින්නේ නැතුව බැලිය යුතු චිත්‍රපටයක්. මොකද විශේෂම කාරණාව ශ්‍රී ලංකාවේ රූගත කිරීම. ඉතින් අවසාන වශයෙන් අපි කතා කරන්නේ The Sleeping Dictionary කියන චිත්‍රපටිය ගැන. ඉතින් මේ චිත්‍රපටිය අපි මේ වෙනකන් කතා කරපු හැම චිත්‍රපටයකටම වඩා වෙනස් චිත්‍රපටයක්. ඒකට හේතුව තමයි මේක රොමැන්ටික් චිත්‍රපටයක්. ඉතින් අපි මීට කලින් කතා කරපු හැම එකක්ම වගේ
action adventure කියන category වලට අයත් වෙන චිත්‍රපටි. ඉතින් ඒ නිසාම අද අපි කතා කරපු චිත්‍රපටිත් එක්ක බලද්දි මේ චිත්‍රපටිය වෙනස් චිත්‍රපටියක්. වැඩිම කාලයක් පුරාවට තිරගත වුණු චිත්‍රපටි ලැයිස්තුවේ මේ චිත්‍රපටිය නමක් තියෙනවා. ඉතින් ඒ හේතුව නිසාම ඔයාලට මේ චිත්‍රපටියේ ජනප්‍රියත්වය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. මිනිත්තු 109ක විතර කාලයක් පුරාවට දිව යන මේ චිත්‍රපටියට IMDb දර්ශකයේ 6.6ක විතර ඉහළ අගයක් හම්බ වෙලා තියෙනවා. ආදරණීය චිත්‍රපටි බලන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට බලන්න හොඳ චිත්‍රපටියක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ චිත්‍රපටි කීපය ගැන තමයි අද අපි ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ හිටියේ. ඉතින් අපි දන්නවා මේ ගැන දන්නේ නැතුව හිටිය පිරිසක් අනිවාර්යයෙන්ම ඇති කියලා. ඉතින් ඒ අයට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඒ වගේම තවත් විශේෂ කාරණා කීපයක්ම අපි මේ චිත්‍රපටි ගැන ඔයාලට කිව්වා. කොහොම වුණත් මේ චිත්‍රපටි කිහිපය විතරක් නෙවෙයි ලංකා විරූගත කරපු චිත්‍රපටි විදියට අපිට පෙන්වන්න පුළුවන් තවත් විශාල චිත්‍රපටි ගණනාවක් තියෙනවා. ඉතින් ඒ අතර හින්දි චිත්‍රපටි තියෙනවා, ඒ වගේම ඉංග්‍රීසි චිත්‍රපටි තියෙනවා. ඉතින් විවිධාකාරයේ චිත්‍රපටි ගණනාවක්ම ශ්‍රී ලංකාවේ රූගත කරලා තියෙනවා. ඒ වගේම ඒවා බොක්ස් ඔෆිස් ආදායම් උපයන්න සමත් වෙලා තියෙනවා. ඉතින් ඒ අතර වෝට වගේ චිත්‍රපටි අපිට හඳුන්වන්න පුළුවන්. ඒ ගැන අපි කලින් වීඩියෝ එකකදී කතා කරලා තියෙනවා මේ චිත්‍රපටි කිහිපය ගැනත්. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලලා නැත්නම් අනිවාර්යයෙන්ම මේ ලින්කෙන් ගිහිල්ලා මේ වීඩියෝ එකත් බලන්න. මොකද මේ වීඩියෝ එකෙදිත් අපි කතා කරනවා ලංකාවේ රූගත කරපු විශිෂ්ට චිත්‍රපටි කිහිපයක් ගැනම. කොහොම වුණත් ඔයා මේ වෙනකොටත් අද අපි කතා කරපු ලැයිස්තුව, ඒ කියන්නේ අද අපි කතා කරපු චිත්‍රපටි ලැයිස්තුව අනිවාර්යයෙන්ම නරඹලා ඇති. නරඹපු නැති පිරිසකුත් ඇති. ඒ වගේම මේ චිත්‍රපටි ලිස්ට් එකම බලලා හැබැයි ශ්‍රී ලංකාවේ රූගත කරා කියලා දන්නේ නැති පිරිසකුත් ඇති. කොහොම වුණත් ඔයාගේ අදහසට අනුව ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ රූගත කරපු හොඳම බොලිවුඩ් හෝ හොලිවුඩ් චිත්‍රපටිය මොකක්ද කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වීඩියෝ ගැනත් අදහසක් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි මේ විදිය අලුත්ම වීඩියෝකින් හම්බෙන්න බලාපොරොත්තුෙන් අදට සමුගෙන යන්නට තමයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පහලින් රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතින් වීඩියෝ දාපු ගමන් ඔයාලඟට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.